ආයුබෝවන් ටේස්ටිබ්ලෙන්ස් රස මුසුව සමග එකතු වෙලා ඉන්න ඔයාල හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අද ස්විස් රෝල් හදමු. චොක්ලට්, ස්ට්‍රෝබෙරි, වැනිලා වගේ විවිධ රසවලින් වෙළඳ පොලේ ස්විස් රෝල් තියෙනවා නේද? ඒත් කඩින් ගෙනල්ලා කන ස්විස් රෝල් එකකට වඩා රසට මේ රෙසිපි එකෙන් ඔයාලට ස්විස් රෝල් හදාගන්න පුළුවන්. මේක වැනිලා කේක් එකක්. ඒත් ඇතුලේ පිරවුමට මම අරගත්තේ චොක්ලට් අයිසින්. ඔයාලට පහසු කැමති විදියකට ඒකට ජෑම් හරි නූටලා හරි උනත් යොදා ගන්න පුළුවන්. මේක හරිම රසවත්. ඒ වගේම රෝල් කරනකොට කැඩෙන්නේ නැහැ. කේක් එක ස්පොන්ජ් එකක් වගේ සොෆ්ට්. අපි හදලා බලමු. මුලින්ම බෝල් එකක් අරගෙන ඒකට බිත්තර සුදු මඩ 4ක් එකතු කරනවා. ඊළඟට ඒකට ලුණු ස්වල්පයක් එකතු කර ගන්නවා. ඊළඟට විනාකිරි තේ හැඳි එකක් එකතු කරනවා. සීනි ග්‍රෑම් 60ක් අරගෙන ඒකෙන් ටික ටික දාගෙන අපි බීට් කර ගන්නවා. විනාඩි 10ක් වගේ බීට් කරනකොට මේ වගේ උඩට ගත්තාම මේ විදියට පහළට වැටෙන්නේ නැති ප්‍රමාණයට බීට් වෙනවා. දැන් අපි ඒක පැත්තකින් තියාගන්නවා. ඊළඟට බිත්තර කහමද 4 වෙනම භාජනයකට දාගන්නවා. ඊළඟට අපි සීනි ග්‍රෑම් 20ක් අරගෙන ඒකෙන් ටික ටික දමමින් විතර කහමද බීට් කර ගන්නවා. මේ විදිහට ලා කහපාට වෙනකන් අපි බීට් කර ගන්න ඕන. ඊළඟට අපි ඒකට තෙල් මිලිලීටර් 40ක් එකතු කරනවා. පොල් තෙල් හෝ එළවලු තෙල් එකතු කරන්න පුළුවන්. ඊළඟට නැවුම් කිරි මිලිලීටර් 40ක් එකතු කරනවා. වැනිලා එසන්ස් තේ හැන්දකුත් ඒකට එකතු කරනවා. දැන් නැවතත් හොඳින් බීට් කර ගන්නවා. ඊළඟට අපි පාන් පිටි ග්‍රෑම් 30ක් ඒකට එකතු කරනවා. ඊළඟට කෝන් පිටි ග්‍රෑම් 30කුත් ඒකට එකතු කරනවා. නැවතත් හොඳින් මිශ්‍ර කර ගන්නවා. කැට නැති වෙනකන් මේ විදිය විස්කකකින් බීට් කර ගන්න ඕන. අපි හදාගත්ත මිශ්‍රණ දෙක දැන් අපි එකතු කරනවා.
දැන් අපි විස්ක එකක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කර ගන්නවා මේ විදිහට තියෙන්න ඕනි කේක් බැටර් එක අපි කේක් ට්‍රේ එකක් අරගෙන ඒකට ඔයිල් පේපර් එකක් දාගන්නවා ඊළඟට අපි හදාගත්ත මිශ්‍රණය ඒකට එකතු කරනවා දැන් විනාඩි 10ක් අංශක 180කට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 10ක් අපි මේක බේක් කරගන්නවා විනාඩි 10කට පස්සේ මේ විදිහට චෙක් කරලා බලන්න මේ බලන්න හොඳින් බේක් වෙලා මේ තියෙන්නේ අපේ ස්පොන්ජ් කේක් එක මේ බලන්න හරියටම ස්පොන්ජ් එකක් වගේ දැන් අපි මේක පොඩ්ඩක් කූල් වෙනකන් පැත්තකින් තියලා තියනවා ඒ අතර අපි आइसिंग मिश्रणे सकास कर गानी मो। आइसिंग सीनी ग्राम पाना हाँ बाजने के टे कटु करने माँ। ये बाजने टे में बटर ग्राम बिसी पाह कुछ एकटु कर गानना माँ। एक टे में कोको पाउडर नेस हिंदी एकटु एकटु करने माँ। वैनिला एसेंस ते हिंदी बागी कुछ एकटु करने माँ। मिश्र कर गन्नवा චොක්ලට් අයිසිං එක දැන් සූදානම්. ඊළඟට කූල් කරගත්ත කේක් එක උඩට අපි ඒ අයිසිං මිශ්‍රණය මේ විදියට අතුරා ගන්නවා. ඊළඟට කේක් එකේ කොනකින් මේ වගේ පුංචි තීරුවක් කපා ගන්නවා. ඒ තීරු අරගෙන අපි රෝල් කරන පැත්ත මුලින් තියා ගන්නවා මේ විදියට. දැන් මේ විදියට හිමීට කොලෙත් එක්කම නමලා රෝල් කර ගන්නවා. දැන් මේ විදියට සකස් කරගත්ත රෝල් එක අපි විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ තියලා කූල් කර ගන්නවා. විනාඩි 10කට පස්සේ මේ තියෙන්නේ. දැන් අපිට කපන්න පුළුවන්. මේ බලන්න අපේ රෝල් කේක් එකේ ලස්සන
මේ තියෙන්නේ අපි හදාගත්ත ස්විස් රෝල් එක. හරිම රසයි. ඔයාලත් මේ විදිය ස්විස් රෝල් එකක් හදලා බලන්න. හදලා බලලා ඒකේ රසගුණ මටත් කියලා එවන්න. ආයෙත් දවසක තවත් රසමුසුවකින් හමු වන බලාපොරොත්තුෙන් සමුගන්නම්. ආයුබෝවන්.